අලුත් අවුරුදු කෑමකට යන්න දවල් ලැස්සෙන වෙන්න පුළුවන්. සමහරට ගෙදරට කවුරු එනවා කියලා කිව්වද අතුරු පසට දෙන්න පළතුරු ටිකක් එහෙම අරගෙන ඇවිල්ලා සමහරලාට අපි පිළිවෙලට දාන අවස්ථා තියෙනවා. පළතුරු දාන්න ෆෘට් බකට් එකක් වගේ තියෙන වෙලාවල් තියෙනවා. නැත්නම් අපි මේසෙ උඩ පැත්තකින් ගන්න තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ ෆෘට් බකට් එකකට දාන්න පුළුවන්. මේ බලන්න දාලා පළතුරු අරන් තියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ මොනවද හිතෙන්නේ? වේවැල් වලින්? නැත්නම් ප්ලාස්ටික් වෙන දෙයක්? ඔබට තත්පර කිහිපයක් දෙන උපකල්පනයක් කරන්න නැත්නම් හිතන්න. කඩදාසි. මේ කඩදාසි වලින් කරපු නිර්මාණයක් පරිසරයට අහිතකර නොවන විදිහට සාමාන්‍යයෙන් අපි බලලා පත්තරයක් කෑම එකක් ඔතලා ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් Tamanට අවශ්‍ය නම් පත්තරය අරන් తీනවා වෙන්න පුළුවන්. නැත්නම් ගුලි කළ පැත්තකට විසි කරනවා වෙන්න පුළුවන්. හැබැයි කුමාරි වීරකෝන් මහත්මිය මේවා නිර්මාණයක් බවට පත් කළා. අපි ආකදාන පත්තර පිටුව සමහර වෙලාවට අහකදාන පත්‍ර පිටුව ජාත්‍යන්තරයට යන රටින් පිටට යන රටට ඩොලර් වෙන රටට සල්ලි වෙන ව්‍යාපාරයක් බවට පත් කරලා තියෙනවා. ව්‍යවසාය 2019 ප්‍රදර්ශනයේදී තමයි මුනි ව්‍යවසායික කාන්තාව අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණේ. එතනදී අය කරපු මේ නිර්මාණ තිබුණා. ඒවට හොඳ මිලක් තිබුණා, හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ වගේ දෙයකට එතරම් වෙළඳපළක් හදාගන්න පුළුවන්ද කියලා ඔබ සමහර වෙලාවට විශ්වාස කරනවත් ඇති. අයබෝන් සුබලුත් අවුරුද්ද. එසේම වේවා ඔබ සැමට. මං කියන්නේ මුවපුරා සුබලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න පුළුවන්. මොකද අවුරුද්ද සුබ වෙන්නේ අපිට ගැළපෙන විදිහට පරිසරයේ වටපිටාව හැදුනොත්. දැන් අපි වැසි නැති එක ගැන කතා කරා, ගස් කපන එක ගැන කතා කරා, ගස් ඉන්ධන අලුත් ව්‍යාපෘතීන් ගැන අපි කතා කරනවා. පරිසරය අපිට එරෙහි වෙන දේවල් ගැන කතා කරනවා. ඉතින් අපි පරිසරය එකතු කරන දේවල් නිසා තමයි මේ දේවල් වෙන්නේ. මේක පරිසරයට ගියා කියලා ආයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. පරිසර හිතකාමී නිෂ්පාදනය. කොහොමද මේවා කරන්න හිද්දුන්නේ? මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා අත්කම් නිර්මාණය කරනවා. ඉතින් ඒ අතරතුර තමයි මට දැන් අපේ ගෙදරත් මේ පත්තර එකතු වෙනවා. මම දකිනවා ඒවා විසි කරනවා. ඉතින් ඒ හරහා තමයි මට මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ. මේ තියෙන්නේ පත්තර කොළ වලින් මේ හදාගත්තේ. ඔබම පෙන්වන්නකෝ පත්තරේ මොකක්ද කියලා කියන්න පුළුවන් තරමට පැහැදිලි. මේ තියෙන්නේ මේ ඇත්තටම අපි කියවලා අයින් කරන පත්තර. මේවා අපි මොහොතක් අරගෙන වෙලාව බලමු. වෙලාව බලලා කතා කරමු. අපිට කියන්න මේවා අපි පත්තරේ අඟල් 4කට විතර නමලා ඊට පස්සේ අපි මේක රෝල් කරලා බටයක් විදියට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක තනි පත්‍ර පිටුවකින් හදා ගන්න. ඔව්. කොහමද ඔය ප්‍රමාණය ගන්න? මැනල ගන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තට මේක අපි මැෂින් එක දාලා මේ තලා ගන්න ඕනේ මේ විදියට පටියක් එන විදියට. ඊට පස්සේ තමයි මමගේ නිර්මාණ නිෂ්පාදනය කරන්නේ. ඔව්. දැන් මේක මේ පත්තරය වලින් හැදුවට මේකට මොන හරි දෙයක් දාන්න පුළුවන්. මේක වතුරට තෙමුණ කියලා දිය වෙලා පෙඟිලා සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන පත්තර පිටුවකට වෙන දේ වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න මේකට මොනවද කරලා තියෙන්නේ? ඔව් මම ඒකට දැන් මේ වගේ භාණ්ඩයක් හැදුවට පස්සේ මේක ග්ලූ කරන්න ඕනේ. කියන්නේ බයින්ඩ් ගම් එක මේක සම්පූර්ණ ඔබන්න ඕනේ. ඊට පස්සේ වේල ගන්න ඕනේ. ඊට පස්සේ වේලලා ඉවර වෙලා මේක වානිෂ් කරන්න ඕනේ. එතකොට අපිට ඕන තරම් කාලයක් මේක තියාගන්න පුළුවන්. දැන් මේකට වතුර දාලා මොනවද තියාගන්න පුළුවන්? වතුර දාලා නම් තියාගන්න බෑ. මේකට ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම වියලි ද්‍රව්‍යයක් දාන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඔකට වතුර වැටුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔව්. දැන් මේකට මේ ෆෘට් බකට් එකක් නේ. මේකට පළතුරු දාලා ඇති වෙන්න තියාගන්න පුළුවන්. අපි කරමුද නිර්මාණයක්? මොකක්ද අපිට කරන්න පුළුවන් අපිට ලැබෙන මේ වෙලාවත් එක්ක? අපි ෆෘට් බකට් මේ වගේ පොඩි බකට් එකක් හදමු. ආ කොහොමද හදන්නේ? ඉඳ ගන්න ඕන නේද ඒකට? ඔව්. ඔව්. දැන් ඔ මේ කඩදාසි කොහොමද අපි හදාගන්නේ? අර කලින් කිව්වා වගේ අඟල් 4කට විතර තීරුවක් කපා ගන්නවා. කපලල අඟල් 4ක් විතර තීරුවක් කපාගෙන ඒක තමයි මේම අර රෝල් කරලා අතින්ම තමයි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ හදලා මැෂින් එකට දානවා. ඔව්. මැෂින් එක මොකක්ද කියලා මම හිතන්නේ අපිට රූපසට අනකින් පේනවා. මේ පේන්නේ මේ මැෂින් එකට දාන්නේ. කොහොමද මේකට දාලා මොකද්ද කරන්නේ කුමාරි මහත්මයා? අර අතින් කරකවන්න ඕනේ. අර මේක රූපසටානේ පේනවා. ඔව්. අර අතින් කරගෙන එතකොට අර රෝල් දෙක මැදින් බටේ තැලිලා එනවා මේ වගේ පටියක් විදියට. ඒ මැෂින් එක අපිම හදන එකක්ද නැත්නම්? ඔව් නෑ මම මේක කියලා හදාගත්තේ මට ඕන විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ආ රයිට්. එතකොට ඒකෙන් තලණයකින් බලාපොරොත්තු වෙන්නේ මේකට අර ඝනකම තියාගන්නද? ඝනකම තියාගන්නයි මේක අර මේ නීට් එකට එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අතින් පත්තරේ නැවුවා වගේ නෙමෙයි. ඒක තැලිලා හොඳ
තත්වයකට එනවා නේද? තත්වයකට එනවා. ඒ නිසා තමයි අපි මැෂින් එකට දාලා එහෙම කරන්නේ. ඊට පස්සේ කරන්න දුම්. ඔව් කරමු අපි. මේ බයින්ඩ් ගම තමයි මම මූලික වශයෙන් මම භාවිතා කරන්නේ. මම මෙහෙම පේන්නත් එක අපි පොඩි ඉඩක් අරගමු නේද? ගම් එක පාර එන්නේ නැහැ නේද? කමක් නැහැ. ඒකටත් විකල්පයක් තියෙනවා. ආරයිට්. එහෙම ගම් ගාලා අපි මේක අතින් තමයි කරන්න ඕනේ. නව ගන්නවා. රවුමක් විදියට ඉස්සරහම නමාගෙන මුළු පටියම රවුමක් වෙන්න නව ගන්නවා. ඔව්. අතේ හුරුව තියෙන කෙනෙකුට ඉක්මනට කරන්න පුළුවන්. එක පත්‍ර පිටුවක් තැනින් තැන ගම් ගාලා රවුමක් විදිහට හදාගෙන යනවා. මේක තමයි ඇත්තට මේ ටේබල් මැට් එකේ මූලික සැකස්මත් මේකම තමයි. මේක දිගටම මේක තමයි නේද? ඔව්. මේක මෙහෙම ඊට පස්සේ එක එක අරගෙන මෙහෙම දිගට මේක වටේ අලවගෙන යන්න තියෙන්නේ. හ්ම් හ්ම්. ආ ඒක වටේ තමයි ඉතිරිය වලවන්නේ. ඔව්. ඔව්. කියන්නේ ඔක දිගටම කරාට පස්සේ අන්තිම ප්‍රතිඵලය මේ වගේ මැට් එකක්. ඔව්. මේ වගේ මැට් එකක් එනවා ඊට පස්සේ. හරි. ඔව්. එහෙම ඒක තමයි ටේබල් මැට් එක. දැන් අපිට පුළුවන් මේ වගේ බෝල් එකක් අරගෙන මේක තමයි මම මේකේ අඩියටත් පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ දීසියක් නේ හදන්න යන්නේ නේද? ඔව්. හරි. මේකේ පතුල තියෙන රවුම තමයි මේ ඔබ ගත්තේ මේක. හරි. ඔව් ඊට පස්සේ ඒක මෙහෙම අපි පතුලට අරගෙන ආපහු කරන්න තියෙන්නේ මේ වගේ බට එකිනෙක අරන් මේක වටේ අලව ගන්න එක. මෙහෙම අලව ගන්න. ඒ කියන්නේ මෙහෙම දිගට දිගට අලවගෙන ගියාට පස්සේ අන්තිමට ගලව ගත්තට පස්සේ මේ වගේ තව එකක් අපිට හම්බ වෙනවා. ඔව්. ගලවුවට පස්සේ මේ වගේ එකක් අපිට හම්බ වෙනවා. හ්ම්. එතකොට දැන් මේ වගේ අවසානයේ මේක කට හැම හොඳට හදලා තියෙනවා. මේක නම් ඇත්තටම මේ ෆ්‍රේම් එකට මම කම්බියක් පාවිච්චි කරලා තියෙනවා. මේක ශක්තිමත් බව වැඩිවෙන සාමාන්‍ය පළතුරු බරයි. හ්ම් හ්ම්. ඒ නිසා තමයි මම මේ ශක්තිමත් බව ගන්න තමයි මේකට මේ කම්බියක් හෙඩ් කරලා තියෙන්නේ. ඔව්. දැන් අපි මේකෙත් අවසානයේ මොකද කරන්නේ? මේක කෙලවරට වෙනකන් උතාගෙන ගියාට පස්සේ එච්චරයි. ඔව්. මෙහෙම උතාගෙන ගියාට පස්සේ මෙහෙම එකක් එනවා. ඔව්. මම මේක නැවැත්වෙමි තේදී දැන් අපි මේකේ කට හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ආ. ඒක ධාරයක් විදිහට වෙනම තියෙනවා. ඔව්. හ්ම් හ්ම්. කොහොමද ඒක හදාගන්නේ අපි? ඒක කරන්නේ ගම් තමයි පාවිච්චි කරන්නේ. ඔව් බයින්ඩ් ගම් තමයි පාවිච්චි කරන්නේ. හ්ම් හ්ම්. මූලික අමුද්‍රව්‍ය විදිහට. තා. කලින් අපි අර උදව්වට ගත්ත එක වටේනේ ඔතාගෙන ගියේ. දැන් මේ අපි හදාගත්ත එක වටේ තමයි දැන් ඔතන්නේ. ඔව්. එහෙමද? ඔව්. ඔව්. බලන්න නේ දහක දාන පත්‍රකොළ පාවිච්චි කරලා මෙහෙම වට දෙක තුනක් විතර යන්න ඕනේ. එතකොට තමයි අර දැන් අපි බකට් එකක් මෙහෙම අල්ලනකොට අල්ලන්නේ මේ කටෙන් නේ. ඔව්. ඇඟිලි දෙකට රඳන්න තියෙන්න ඕන නේද? ඔව්. ඒ නිසා තමයි එහෙම කරන්නේ. එහෙම වට කීයක් විතර යනවද? පටි කීයක් විතර අලවනවද? 6ක් විතර. එළවුවට පස්සේ ආ මේ වගේ ගන්නට එනවා නේද? මේ මේක අපිට පෙන්වන්න පුළුවන් නේ. ඔව්. මේ වගේ නිර්මාණයක් එන්නේ. ඔව්. ඔව්. පීරිසියක් ඇතුළට තියලා ඒක කරගත්තා වගේ ඊට පස්සේ කට වටේට ආයමත් මේ වගේ මේ පත්‍ර රෝල් කරලා වටේ හදා ගන්නව අලව ගන්නව නේද? දැන් මේ වගේ නිර්මාණයක් කරද්දී ඒකකට කම්බි රාමුවක් පාවිච්චි කරනවා. මේක එතකොට පාවිච්චි කරලා තියෙන්නේ මේ වටේට විතරයිද කම්බි නැත්නම් සම්පූර්ණ ආකෘතියම කම්බිද? ඔව් ආකෘතියක් හදලා තියෙන්නේ මම කම්බි වලින්. මේ වට නම් එහෙම නැහැ මේ සම්පූර්ණ පතර මේවත් මේ විදිහටම හදමු නිර්මාණ මේ අපිට කැමති හැඩයකට හදා ගන්න පුළුවන්. එතකොට මේ ඕනම නිර්මාණයක් කරන්න අපිට ඕන වෙන්නේ මේ වගේ පත්‍ර තීරු. පත්‍ර තීරු. එතකොට අපි ආයමත් කිව්වොත් මේ පත්‍ර තීරු කියන්නේ අඟල් 4ක විතර දිග ප්‍රමාණයට කපාගත්තුව. අතින් ඊට පස්සේ පත්‍ර තීරු වටේ රෝල් කරලා. ඔව්. මැෂින් එකේ දාලා හදාගත්ත මේ වගේ මේවා තමයි ඕන වෙන්නේ. ඔව් විතරයි. ඔව්. ඊට අමතරව මේ
බයින්ඩ ගම් එකයි. ඔව් දෙන්නකෝ මේ මිටිය. ඔව් මේක තමයි ආයුධේ. මේවා ඕන තරම් තියෙනවා නම් මේ ඕන නිර්මාණයක් කරන්න පුළුවන්. මේ කුමාරි මහත්මිය අර කිව්වා වගේ අතින් පත්තර රෝල් කරලා අඟල් හතරට කපාගෙන ඒවා මැෂින් එකට දාලා මැෂින් එකත් අයම හදාගත්ත මැෂින් එකක්. ඊට පස්සේ මේ වගේ පත්තර රෝල් හදාගෙන තියෙනවා. මේකෙන් තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපාරයක් විදිහට ඔබතුමිය කරගෙනත් යනවා. ඔව් කරගෙන යනවා. මට මේ ළඟදී අපනයන සංවර්ධන මණ්ඩලයේ හරහා මිසෙස් ඔටාරා ගුණවර්ධන හම් වෙන ලොකු අවස්ථාවක් ලැබුණා. ඒක මට ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක්. දැන් මම එතුමියත් එක්ක ගනුදෙනු කරමින් පවතිනවා. ඊට අමතරව ආපිකෝ ප්‍රදර්ශනාගාරවලිනුත් මට මගේ නිෂ්පාදන ඉල්ලලා තියෙනවා. ඊට අමතරව මං විදේශ වෙළඳපළත් තත් පිවිසෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. විදේශිකයන් මේ නිෂ්පාදන අර ගන්නවා. ඔව්. පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපළේ විශාල ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට. එතකොට මේක පරිසර හිතකාමී නිෂ්පාදනයක්. මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් තව අය කොහොමද ඔබ මේකට සම්බන්ධ කරගන්නේ? මේකට කෙනෙක් කැමැත්තකින් ඉන්නවා නම් උදව් කරන්න කැමතිද? උදව් කරන්න කැමතියි. කොහොමද අපි ඔබට සම්බන්ධ වෙන්නේ? මමත් එක්ක වැඩ කරන්නේ ඒ වගේම ආර්ථික අපහසුතා තියෙන කාන්තාවන් 10 දෙනෙක් විතර මාත් එක්ක වැඩ කරනවා. තවත් අය සම්බන්ධ කරගන්න මම කැමතියි. කොහොමද එහෙම සම්බන්ධ වෙන්නේ? මට කතා කරන්න පුළුවන් මගේ දුර්ගතන අංක මතක් කළොත් 0.8112 387604 0.71474509. ආයෙමත් මතක් කරමුකෝ. 0.8112 387604 0.71 474 807509. දැක්කනේ. ඔව් එක සිටිවිල්ලක් තමයි තියෙන්නේ. ඒ සිටිවිල්ලත් එක්ක ඉස්සරහට ගිහිල්ලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි අහක දාන පත්‍ර පිටු ටිකක් පාවිච්චි කරලා මේ වගේ නිර්මාණ, මේ ෆෘට් බකට් එකක්, මේක එතකොට ටේබල් මැට් එකක්, මේක මොනවා විදිහට පාවිච්චි කරන්නේ? එකත් අපිට පොඩි දීසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ සෝස එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේක කෝස්ටර් සෙට් එකක් ඇත්තටම. ඔව් මේ වගේ වීදුරු මේසයක තියාගන්න පුළුවන්. මේ වගේ පෙන් හෝල්ඩ් එකක්. ඔව් පෙන් හෝල්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අලි මූණකුත් එක්ක තියෙන ඒකට අලුත් නිර්මාණ එකතු කරන්න පුළුවන්. බලන්න නේද අපි හිතුවොත් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපිට දැන් දැනෙනවා ඇති මේක සරල දෙයක් කියලා. හැබැයි මේ සිටිවිල්ල හිතට එන්න ටිකක් අපි කල්පනා කරන්න ඕන. සහ ඒක මේ වගේ තැනකට අරන් එන්න ඒකට මහන්සි වෙන්න ඕන. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි අපි අද දවසේ මේ නිර්මාණ ඔබට පෙන්වුවේ. කුමාරි වීරකෝන් මහත්මිය අපි ව්‍යවසාය 2019 ප්‍රදර්ශනයේ හොයාගත්තේ. මේ වගේ නිර්මාණ කරන අයව අපි සමාජයට හඳුන්වලා දෙනවා. දැක්කනේ එතුමියට ආර්ථික පරිසරයක් හදාගන්නවා විතරක් නෙමෙයි විදේශ විනිමය ගැන ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් අහක දාන පත්‍රකොළ පාවිච්චි කරලා. අපි බොහොම සතුටු වෙනවා. බොහොම ආඩම්බරයි. ව්‍යාපාරයත් ඉස්සරහට සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. අලුත් අවුරුද්දේ නම් සුබ අලුත් අවුරුද්දක් ආයිබෝන් කියලා අපි සමුදෙනවා. එසේම වේවා. හොඳයි.